මට අහන්න ඕනේ නැහැ ඔය අගේ ඔය කතා. ඔයා මහ ලොකුවට කිව්වා මගේ ඇස් දෙක ඉස්සරහට අනුත්තර ගේනවා කියලා. කෝ කළාද? ඔයාගේ කතා විතරයි. මගේ ඉත හොඳටම රිදිලා තියෙන්නේ. මට තනියම ඉන්න දෙන්න. बलापुर ඒ බලාපොරොත්තුව දැන් බිඳලා ඉවරයි. අපි දුවගේ ඔළුවට අලුත් බලාපොරොත්තුවක් ඇතුල් කරමු. මට නම් දුකයි. අවුරුදු කීයක් තිස්සේ තිබිච්ච හීනයක්ද මේ නැති වෙලා යන්නේ. ඔයාගේ හොඳම යාළුවා මේනකත් අපි ගැන තියෙන බලාපොරොත්තුවත් හැල්ලා තියෙන. අපි මොකද තවත් බලාපොරොත්තු තියාගන්නේ? තේරුම් ගන්න පුළුවන්. මිනිස්සු දකින සෑම සිහිනයක්ම සැබෑ වෙන්නේ. මම මේනකාගෙන් අහනවා ඇයි අපිට මෙච්චර ලොකු බොරුවක් කරේ කියලා. අවශ්‍ය නැහැ. මේනකා මගේ හොඳම යාළුවා. ඇයි යමට අනුත්තර ගැන හැංගුවේ? ඒකයි මට දුක. පල් ඕන කෙනෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒක ආරක්ෂා කිරීමේ අයිතිය ඒගොල්ලන් සතුයි. ඒ වුණාට මනෝ ප්ලීස් නවත්තන්න. මින් පස්සේ ඔය ගැන කතා කරන්න එපා. අපිට මුණෙන් දරු අපේ දුව ගැන බලාගන්න, දුවගේ අනාගතය ගැන හදන්න. පල් මින් පස්සේ මේලක ගැනයි අනුත්තර ගැනයි කතා නොකරින්න. ප්ලීස් प्रश्न के उत्तर अम्मा मल्लिक हितवा काट तुरा मल्ली මට සැකයි මල්ලි ගැන හොයන්න නැතුව මට ඉන්න පුළුවන්ද කියන එක. විසලුම නොදන්නව නෙමෙයි මගේ හිතේ තියෙන බලාපොරොත්තු. මේ දේවල් එකපාරට මගේ හිතට ආවේ නැහැ. පොඩි කාලේ අවුරුදු 13 ඉඳන් මම මේ දේවල් ගැන හිතුවා. මං ඉස්සල්ලා මල්ලි ගැන දැනගත්තේ අටේ පන්තියේදී. අම්මා තාත්තත් එක්ක රණ්ඩු වුණා. ඉදරින් ගිහිල්ලා පන්සලේ ජීවත් වුණා. ඔබ හරියට පිස්සෙක් වගේ තමයි ජීවත් වුණේ. මේ දේවල් මතක් කරන්න එපා විසල්. මට බයයි. මගේ හිතේ මල්ලි ගැන තියෙන හැඟීම ආපහු ඉහළට එයි කියලා. හරි. අපි එහෙනම් අමතක කරමු අතීතේ. අපි ඉදිරිය ගැන හිතමු. යන්න නිලුම්බර. බෑ බෑ. එළු මේ වෙලාවෙත් වැඩ කරන තැන. ඉතින් අපි එහෙට යමු. එතෙන් යන එක හොඳ නෑ. ඒක හරි භයානක. එමුකෝ නෙළුම් වැඩ කරන්නේ අනුත්තර මල්ලී ඉඳ අසනීපුණ ගෑන ළමෙක් ළඟ. මං කැමති නෑ එයා ඉස්සරහට යන්න. මට තේරුම් ගන්න පුළුවන් බීතේ තියෙන දේ. හරි. අපි හවසට ගිහලා නෙළුම්ම මීට්ටු. මාතේ නොබත් කියන තනියට.
අපි නිරුන්ගේ අම්මත් එක්ක කතා කරලා හොඳ ප්ලෑන් එකක් හදමු. මටත් පුළුවන් යාළුවෙක් විදිහට මේ වෙලාව යුතුයකම් ඉටු කරන්න. අම්මේ උදව්වක් ඕන වුණත් මං කියන්නම්. බොන උදව්වක් ඉල්ලපන්. මොන වරදක් තියෙනවා නම් අංගන් ඉන්න තුමට කියපන්. බගා සල්ලි තියෙනවද? මේක තියාගනි මේ දවස්වල සල්ලිත් මගේ තියෙන්නේ.